මේ මොහොතේ තෝරා ගන්නවා ජගත් වික්‍රමසිංහන්ගේ හඬින් අසන්නට අපි සූදානම් වෙන්නේ. සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ ආදරයේ බැමි සිදිලා පෙරු සිත සංසිඳිලා ස්වර්ණ ලොවට යන මඟ මල් දෙපස පිපෙන්නේ ඇතටම ජගත් ඒ ගීතය දැන් ඔබ ගායනා කරනකොට අහගෙන හිටියාම දැන් ඔබලාට පූර්ව පරම්පරාවලින් කිසියම් ආභාසයක් ආලෝකයක් උත්තේජනයක් අභිප්‍රේරණයක් ලැබුණා. දැන් මේ වර්තමානයේ සිංහල ගීතය දිහා බැලුවෙන් පස්සේ මේ බිහි වෙන අපි ඒ නමම ඒවට කිව්වට කමකුත් නෑ. ඒක අතකට ජගත් ඒ බහරි භාව ශූන්‍යයි. සමහර වෙලාවට දුර්ගීත කියලාමත් ඒව ඉතින් හැඳුනුවට කමක් නෑ. ඒකට ඒ නම කියන්නට ඕනේ. ජගත් මේ කාරණයෙන් මේ යෞවනයේ මේ ප්‍රවේගය මුදවා ගන්නට කළ හැකියාවක් නැද්ද? ඇත්තටම ලාල් සංකීර්ණ ප්‍රශ්නයක් ඒක. මොකද ඕනෑම දෙයක් පැවතිමින් යන්නේ ශිෂ්ටාචාරයක් සමගයි. ඉතින් ඒ කියන්නේ යම් යම් උත්තේජනයන් සමාජ විසින් ලබා දෙනවා නව පරපුරට. මේක තමයි ඒ අය දඩබිම කරගන්නේ. ඉතින් සමහර වෙලාවට ඒ අයට දෙන අරමුණු හරහා තමයි තරුණයෝ දරුවෝ ගමන් කරන්නේ. මාධ්‍යයට ලොකු වගකීමක් තිබෙනවා මේ අද මේ අපි කරන වැඩසටහන වගේ වැඩසටහන් තුළින් යම් කිසි දැනුමක් සමාජයට ඇති කරන්න. මොකද අතපත ගාන්න දුන්නහම වැරදි දේ අනිවාර්යෙන්ම ඒ ආශ්‍රයෙන් වැරදි විදියට සමාජය වැරද්දෙන් වෙලා ගන්නවා. මං හිතනවා සංගීත සමාජයත් ඒ අයට දෙන ප්‍රතිලාභ තමයි ඒ අයට මූලික වශයෙන් පේන්නේ. අර ඔබ ඉස්සලකුවේ මාකට් එක කියලා ඒ ප්‍රතිලාභ බලාගෙන තමයි ප්‍රතිලාභ බලාගෙන. ඇත්තටම කලාව කරන කෙනා ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ අගේම පමණයි. දැන් එදා මහා ගල්කුළු නෙලපු ඒ ගල්කටුවා කළේ ඒ කවුද කියලා දන්නේ නැහැ. ඔහු කළ පුද්ගලයාව අපි දන්නේ නැහැ. නමුත් ඔහු සමාජයට විශාල දායාදයක් කළා. ඉතින් ඒ දායාදය හරහා තමයි අදත් අපි ඒ මහා නිර්මාණ දකින්නේ. ඉතින් ප්‍රතිලාභ කියන දේ ලැබුණේ නැහැ. ලැබුණේ සමාජයටයි. කලාකරුවා නිර්මාණය කළ යුත්තේ ඕනෑම දෙයක් ඒ නිර්මාණය තමා කළාට පසුව ඒ අයිති සමාජයටයි. ඉතින් සමාජයට කරන නිර්මාණයක් තාමත් සැලකිල්ලෙන් ගුණාත්මක භාවයෙන් යුතු දෙයක් කළ යුතු බව කලාකරුවා අවබෝධ කරගත යුතුයි. දැන් සමහර වෙලාවට තමන්ගේ ජීවිකාව සඳහා ධනෝපායනේ යෙදුනාට කමක් නැහැ. ඒවක් කළාට කමක් නැහැ. හැබැයි තමන්ට තියෙන සමාජ වගකීම පිළිබඳව ඔබ කිව්වා වගේ දැන් මං හිතනවා දැන් ඔබ බෞද්ධ ගීතාවලි ඉතා විශාල ප්‍රමාණයක් ගීත ගායනා කළා නිර්මාණය කළා. ඔබ ලොකු ආර්ථික වටිනාකමක් ඒකෙන් සමහරවට නොලබන්න ඇති සමහර වෙලාවට මං හිතනවා. ඇත්තටම ලාල් ආර්ථික වටිනාකමක් මම හිතනවා ඒකෙන් ඉතාම සුදු ප්‍රමාණය මට ලැබිලා තියෙන්නේ. මගේ එච්චර ලොකු බලාපොරොත්තුවකුත් නැහැ ඒ තුලින් ආර්ථික ලාභයක් ලබා ගැනීම. ඔබ ඒක යුතුයකම හැටියටයි ඔබේ මෙහෙවර හැටියටයි. මෙහෙවර හැටියට මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මට 100%ක් ඒ දේ කරන්න පුළුවන් නම් එයයි මගේ ප්‍රාර්ථනය. එයයි ඒ නිසාමයි අපි ඔබට මේ වෙනස්ටහන්ට ආරාධනය කළේ.